ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හතලිස් හය වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඇමරිකානු අනාගතයේ බාරගනී ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තරකර ගැනීම සිහිපත් කරමින්ම ශ්‍රී ලංකා ජනපති ජෝ බයිඩන්ට සුබ පතයි සංචාරකයන්ට විවර වූ කටුනායකට ඕමානයේ සිට පළමු ගුවන් යානයක් පැමිණෙයි. කොරෝනා පොකුරට ඊයේත් 770ක් එක් වෙයි. පාතාල කිරුමෙක් කෝටි 2ක මුදලුත් ගිනි අවියකුත් එක්ක පොලිස් දැලේ. විදෙස් සංචාරකයන් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කරමින් පළමු ගුවන් යානය ඕමානයේ මස්කට් සිට අද පැමිණියා. විදේශයන්හි සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක්ද මෙම යානයෙන් මව්බිමට පැමිණ තිබෙනවා. කොරෝනා ව්‍යසනයේ පැවතියද සෞඛ්‍ය ආරක්ෂිතව සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ පෙරහුරුවක් ඊයේ පැවැත්වුණා. ඒ අනුව MY 371 දරණ යානෙන් මගින් 50 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලදී PCR පරීක්ෂණවලට යොමු කරනවා. රටට අරගෙන එන විදේශීය ශ්‍රමිකයන්ට පවා හැම දිනෙකටම මේ නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි ඒගොල්ලන්ගේ PCR එක කරන්නේ. පළවෙනි ඔන් arrival කියන එක. ඒ වගේම සංචාරකයන්ට නම් ඔවුන් නවාතැන් ගැනීමට බුක් කරලා තියෙන ඕනි හෝටලයක්. ඒ තියෙන හෝටලයට අරන් ගිහලා එතෙන්දී කාමරවලට ඒගොල්ලන්ව චෙක් ඉන් කරන්න ඉස්සර වෙලා ඒ සාම්පල ලබා ගන්න ඕනේ. ඒ විදිහට තමයි දැන් කටයුතු සම්පාදනය කරලා තින්නේ. විශේෂයෙන්ම අපේ විදේශ ශ්‍රමිකයන් සඳහා වැඩිපුර කරන්නේ රජයේ වියදමෙන්. ඔවුන්ගේ ගුවන් ගමනේ ඉඳලා ඊට පස්සේ PCR පරීක්ෂණේ ඉඳලා නිරෝධායන මධ්‍යස්ථානයට යනකම් ඔවුන් රජයේ වියදමෙන් තමයි සියල්ල කරන්නේ. නමුත් සංචාරකයෙක් රටට අරගෙන එනකොට සියලුම වියදම් දරන්නේ සංචාරකයා. ගුවන් තොටුපොලේ පෙර පැවති ආකාරයටම තිරුබදු සාප්පු සංකීර්ණ ආදී පවා විවෘතවයි පවතින්නේ. කලක් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම ගුවන් යානයෙන් මව්බිමට පැමිණි අතර මේ තමන්ට ලැබුණු මහඟු අවස්ථාවක් බවයි ඔවුන් කියා සිටියේ. අපි පිර වෙලා තමයි හිටියේ. මම කොන්ට්‍රැක්ට් එක 4 මාස. එතකොට මාස 7ක් මම වැඩිපුර හිටියා. ඉඳලා තමයි ආවේ. එතකොට මේ ඕපන් කරපු නිසා තමයි අපිට මේ chance එක ආවේ. නැත්තම් අපි තේ ඉර වෙලා ඉන්නේ. ගුවන් තොටුපොලේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම මගින්ගේ පහසුව වෙනුවෙන්ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ගුවන් පාලම හරහා එද්දී ඔවුන්ට අනිවාර්ය විෂ බීජ හරණයක් මෙම ගුවන් පාල තුලදීම කරනවා. මාස්ක් එකක් පැළඳ සිටිනවද කියලා බලලා ඔවුන් සෞඛ්‍ය කවුළු වෙත යොමු කරනවා. මේ තර්මල් ස්කෑනර්ස් හරහා තමයි මෙම සියලු ගුවන් මගියෙක්ම මෙම කවුළු වෙත ඉදිරියට යන්නේ. මගියෙක්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ක් ඉක්ම වුවහොත් මෙම ස්ථානයේදී අදාළ සෞඛ්‍ය නිලධාරීන් වෙත බාර දෙනවා. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේදී දියුරුම් දුන්නා. තමා සෑම ඇමරිකා වැසියෙකුගේම ජනාධිපතිවරයා වන බවට ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නා. Some people are always in a hurry. They run when they could walk. Race up steps when others take it slow. When Joe Biden's president, America is just going to have to keep up. I, Joseph Robinette Biden, Jr., do solemnly swear. I, Joseph Robinette Biden, Jr., do solemnly swear. That I will faithfully execute. That I will faithfully execute. The office of President of the United States. Office of President of the United States. අමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාර ජොන් රොබර්ට්ස් ඉදිරියේදී මෙම දියුරුම් දීම සිදු වුණේ. ඒ අනුව 78 හැවිරිදි ජෝ බයිඩන් අද ඉතිහාසයට එක් වුණේ ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසටයි. විවිධ මත ගැටුම් පැවතියද එකමුතුකම අනාගතයට මාර්ගය බව දියුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොරෝනා වෛරසයෙන් මියගේ ලක්ෂ 4කට අධික ඇමරිකා වැසියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කිරීමටද ඇමරිකානු නව ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කළා. ඉන් අනතුරුව දවල මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දවල මන්දිර ප්‍රකාශක ජේන් සාකි කියා සිටියේ කොරෝනා එන්නත් බෙදා හැරීම සහ වසංගත තත්ත්වය පාලනය කිරීම තම ප්‍රමුඛ කාර්ය ලෙස සලකන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළ බවයි. එමෙන්ම දියුරුම් දීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කරමින් තම පළමු කටයුත්ත ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ කාලගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට ජෝ බයිඩන් අත්සන්ත වූ බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ජෝ බයිඩන්ගේ දියුරුම්දීමේ උත්සවයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් උපජනාධිපති මයික් පෙන්ස් සහ බිරිඳ මෙම උත්සවය සඳහා සහභාගී වුණා. ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දියුරුම් දුන් ජෝ බයිඩන් මහතාට සහ උපජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට ශ්‍රී ලංකා ජනපති සහ අගමැති සුබපැතුම් එක් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඇමරිකා නව ජනාධිපතිවරයාට සහ උපජනාධිපතිවරියට සුබපැතුම් එක් කරන්නේ. ශක්තිමත් ද්විපාර්ශවික සම්බන්ධතාවක් ඇති කර ගැනීම සඳහා එකට වැඩ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපතිතුමා පවසනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබපැතුම් එක් කර තිබෙනවා. දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම උදෙසා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශ කර ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය විට ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඇමරිකා නව ජනාධිපතිට සහ උපජනාධිපතිවරයට උණුසුම් සුබපැතුම් එක් කරන බවයි. ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 770 දෙනෙකු වාර්තා වෙද්දී ඇමරිකාවෙන් වාර්තා වූ සංඛ්‍යාව ලක්ෂ 2ට ආසන්න වුණා. අසල්වැසි ඉන්දියාවෙන්ද ඊයේ දිනේ රෝගීන් 15000කට අධික පිරිසක් වාර්තා වූ අතර මරණ 152ක් සිදුව තිබෙනවා. මෙරටින් හඳුනාගත් ආසාදිතින් 770 දෙනාගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයනුයි. එම සංඛ්‍යාව 270ක්, ගම්පහින් 80ක්, මාතරින් 56ක් සහ අනෙක් රෝගීන් 362 දෙනා දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. මෙවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 55189ක්. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7700ක්. සකසහිත රෝගීන් 688 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා පිටවගේ සංඛ්‍යාව 47215යි. ඊයේ සිදු මරණයත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 274ක්. අද උදැසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 51307ක්. ඉන් 45117 දෙනෙකු සුවය ලබා සිටිනවා. අපි දන්නවා තාම මේක පැතිරෙන ක්‍රියාවලිය නතර වෙලා නැහැ. මේක දැන් කොළඹින් පිටට ගිහිල්ලා අනිත් ප්‍රදේශ තුල පැතිරෙනවා. රතු කලාප කියන එක දිනෙන් දින සිතියම තුල වැඩි වෙමින් පවතිනවා. ඉතින් මෙවැනි ක්‍රියාවලියක් යටතේ හොඳ පාලනයක් යටතේ මේක කරගෙන යන්න නම් අපි දන්නවා මරණ සංඛ්‍යාව ඉතාමත්ම අඩු සංඛ්‍යාවක තියෙන්නේ. ලෝකයේ අනිකුත් රටවල් වලට ගත්තාම ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉතාමත්ම අඩු මට්ටමක පවත්වාගෙන යනවා. ඉතින් මේ සියල්ල අපි හොඳින් කරගෙන යනවා. ඒ කරගෙන යෑම කිසිම විදිහකින් බිඳන වැටෙන්න නම් මේ අලුතෙන් ඇතිවෙන ගැටලු හඳුනාගෙන ඒවට ඉක්මනින්ම පිළිතුරු දීම අවශ්‍ය දේවල් කිරීම ඉතාමත්ම වැදගත් විදිහට තමයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දකින්නේ. ඊයේ දිනේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලින් 7842 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියා. ඊයේ දිනේ තුළ PCR පරීක්ෂණ 18072ක් සිදු කර තිබෙනවා. බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති කඩකන අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද දිනේද පැවැත්වෙනවා. ඊයේ ආයතන 910ක් පරීක්ෂා කර ආයතන 103කට නඩු පැවරීමට පියවරගත් බවයි පොලිසිය පවසන්නේ. ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පැන යන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවද පොලිසිය අවධාරණය කරනවා. එදා ඉඳලා අද දක්වා කාලය තුල කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙක් පැනගොස් තිබෙනවා. ශාලාව රෝහලෙන් 1යි, IDH රෝහලෙන් 4 දෙනෙක්, ගල්ලෑල්ල රෝහලෙන් 5 දෙනෙක්, පුණානි, වැලිකන්ද, වැලිසර මේ වගේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් අනෙක් රෝගීන් පැනගොස් තිබෙනවා. මේ පැනගිය සියලු දෙනාම මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ පුද්ගලයින් බහුතරයක්, ඒ වගේම තවත් 3 දෙනෙක් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්, ගල්ලෑල්ලෙන් පැනගිය අය, කොල්ල කෑම, ස්ත්‍රී දූෂණ මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්. ඔවුන් සමහර වෙලාවට මේවයින් පැන යන්නේ පහසුකම් අධිකම නිසා නෙමෙයි, ඔවුන්ට මත්ද්‍රව්‍ය නැතිකම නිසා වෙන්න පුළුවන්. මේ පැනගිය 14 දෙනාගෙන් 12 දෙනෙක් පමණ මේ වන විට නැවත හොයාගෙන තියෙනවා. නමුත් ගල්ලෑල්ලෙන් පැනගිය තවත් පුද්ගලයින් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා. සමස්ත ලෝකයේම මේ වන විට රෝගීන් 9,73,09,750ක් වාර්තා වී තිබෙනවා. ලෝපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 20,83,326ක්. ඊයේ දිනේ පමණක් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 671,198යි. ලෝක පුරා කොරෝනා මරණ 17,299ක් ඊයේ දිනේ තුල සිදුව තිබෙනවා. ඊයේ දිනේද ලෝක පුරා රටවලින් ආසාදිතින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව 188,426ක්. ඇමරිකාවේ ඊයේ දිනේ මරණ 4,374ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 64,126ක්. මරණ 1,382ක් සිදුව තිබෙනවා. එක්සත් රාජධානයෙන් ඊයේ දින පමණක් රෝගීන් 38,905 දෙනෙකු වාර්තා වුණා. මරණ 1,820ක් ද සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 15,277යි. මරණ 152ක් සිදුව තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු රුපියල් කෝටි 2.5කට අධික මුදලක් ගිනි අවියක් හා ඉහළ ධාරිතාවකින් යුත් යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මොහු 38 හැවිරිදියෙක් විශේෂ කාර්ය බලකායයි මෙහෙයුම සිදු කළේ. සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත්තේ ලියාපදිංචි නොකළ 1200cc ප්‍රමාණයේ BMW වර්ගයේ යතුරු පැදියකුයි. මෙවැනි අධිධාරිතාවකින් යුතු යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට හෝ ධාවනය කිරීමට නොහැකි. සැකකරු කොළඹ අපරාධ කොට්ටාසේ භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මේ අතර කොළොන්නාව ලක්සන්ද සෙවන නිවාස සංකීර්ණයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 766ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අංගොඩ ලොක්කා නැමැති අපරාධකල්ලි නායකයාගේ ගෝලයෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර රත්මලානේ රොහා නැමැති අපරාධකරුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරටු ප්‍රියංකර නැමැති පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මෙම පුද්ගලයා ළඟ තිබේ හෙරොයින් මිලිග්‍රෑම් 1400ක් සහ නම වෙනස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක්, මුදල් තැන්පත් කර තිබූ බැංකු පොත් 4ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාව මූලස්ථානයේ ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඹ මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට භාර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත් කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය රාජකාරී ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකවරුන්ගේ පිළිරූ සඳහා පුෂ්පෝපහාර දක්වමින් ඔවුන් කළ සේවාව සිහිපත් කෙරුණා. බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් වලින් අනතුරුවයි ඒ තනතුරුවලට පත් කළ නිලධාරීන් සිය පත්වීම් භාරගත් බවට උලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සිදු කෙරුණේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිරාභය වර්ධන, උපනායක අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන් ඇතුළු නිලධාරීන් මෙසේ ලිපි ලබා දුන්නා. පක්ෂයේ උප සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බව ඊට පෙර සඳහන් කළ රවී කරුණානායක මහතා අද උත්සවයට පැමිණ සිටියේ නැහැ. එමෙන්ම පක්ෂයේ භාණ්ඩාගාරික ASM මිස්බහක්, උප සභාපතිවරුන් වන සාගල රත්නායක සහ දයා ගමගේ යන මහතුරුන්ද සිය පත්වීම් බාරගත් බවට ලිපි බාර දීමේ කාර්යයට එක් වූයේ නැහැ. අද ඇබෑට්ටු පුරවන අවස්ථාව. එක්සත් ජාතික පක්ෂයට විශාල පසුබෑමක් ලැබුණා. නමුත් ඒ පසුබෑම ඉදිරියට යන අවස්ථාවක් කරගෙන ඒ සඳහා අපි සංවිධානය වීම ගැන තමයි මේ මණ්ඩලයට බාර දීලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටත් හඬක් වුවමනයි. ඒ හඬ ඇති කරන්න එක වගකීම තමයි මේ නිලධාරී මණ්ඩලය දැන් බාරගෙන තියෙන්නේ. එහෙනම් අපි සියලු දෙනාම රට වෙනුවෙන් සාර්ථක වැඩසටහනක් ක්‍රියා කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රකාශ කළා. සියලු ජාතීන්ට එකට ඉන්න පුළුවන් ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීම සඳහා කරන ලද වෑයමක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙච්ච පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. මේ පක්ෂයේ තාමත්ම අසීරුතන්ට වැටෙන වෙලාවේ තමයි වර්තමාන නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට බාර ගන්න සිද්ධ වුණේ. ඒ අසීරුතනින් පාර අරගෙන පක්ෂයේ නැවත ගොඩනගමින් මේ පක්ෂය ආණ්ඩු බලයට ගෙන ඒමට එතුමා ශක්තිමත් වුණා. එහෙනම් එතුමාගේ නායකත්වය යටතේ තමයි අපිට මේ වසරේ මේ පක්ෂය ශක්තිමත් කරන්න තියෙන්නේ. සියලු දෙනාම පොදු එකඟතාවයෙන් එක අරමුණක් වෙනුවෙන් තමයි අපි මේ වැඩබාර ගැනීම ලිපි අත්සන් කරන්නට පියවර ගත්තේ. ඉතාමත්ම ඉක්මනින් මේ එක්සත් ජාතික පක්ෂය නැවත අපි ශක්තිමත් කරලා මේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අපි සියලු දෙනාම කැපවීමෙන් වැඩ කරනවා කියන ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. යලි තමුවෙමු පැයෙන් පෑපුවත් සමගින්. සුබ දවසක්.